නිල්ගල වනරක්ෂිතය සහ මාද්‍රෝය වනරක්ෂිතය අතරමැද තියෙන කලාපය. ආදිවාසී ජනතාව ඉන්නේ එකක් නිල්ගල. එඳ ඓතිහාසික සාධක බව මේ ප්‍රදේශයේ තියෙන බව කියනවා. දැන් ලෝක පරිසර දිනේ සමරන්නේ මෙන්න මේ කියන උක්වගා භූමිය. ඒතර පරිසර ඇමතුමා ගිහිල්ලා මුල්ගල් දිනනවා පරිසර විනාශකාරී ව්‍යාපෘතියකට. අපි අහනවා සාධාරණද කියලා. එඳ අපි කියනවා ජනාධිපතිරට මේකට එන්න එපා කියලා. පාලකයන්ගෙන් ඇහුවම දැන් කොහොමද දන්නවද කියන්නේ? ගොවියෝ කැමැත්තෙන් තමන්ගේ ඉඩම් වල වගා කරන්න කැමති නම් ඒවට ඉඩ දෙනවා. එඳ ඉඩම් ගන්නෙ නෑ කියලා. ඉඩම දෙනකොට ගොවියෙකුට කොන්දේශයක් ඇතුළත් කරන්න ඕනලු උපවගාව සහිත වගා ක්‍රමයේ කරනවා. කොන්දේශි කඩපු ගමන් ගොවියෝ එකින් අයින් කරනවා. දැන් මොකද කරලා තියෙන්නේ? සොදේශික ජනයා බහුජාතික සමාගමේ කුලී කම්කරුවෙක් කරලා තියෙනවා. උග්ගසේ පැණි රස අපේ පාලකයන්ට පැණි රස වෙන්න පුළුවන්. නමුත් භූමියේ සොදේශික ජනයාට ඒක මහත් තිත්තරහ. අලියා වනාහි පැණි රසට ලොල් සතකි. මෙතන අලි කොරිඩෝ එක. අන්නේ අලි කොරිඩෝ එක මැද වත්මන් ආණ්ඩුව ගිහිල්ලා දාන්න හදනවා උක් කර්මාන්තය. නැති අලි එන්න පටන් ගන්නවා. ඊළඟට ඔබට ලියන්න පුළුවන් දෙදෙනෙක් මලා අලි ගහන අපේ මුජ්ජජන කළ ජනතාව දැනුවත් කරලා ආවට පස්සේ ඊයේ ගියා ලක්ෂ්මන් සෙනවිරත්න ඇමතිවරයා ඒ ප්‍රදේශයේ ජනතාව එක්ක අහුවලා මේකේ ලාභේ කියා දෙන්න. එතුමාට ඔහු කියලා පන්නලා ඇවිල්ලා. නැවත අපේ සංවිධානය අපි පණ ගන්නවා. අපෝ ජන ආරගල පටන් ගන්නවා. එක බින් අඟල විදේශීය බහුජාතික සමාගම් වලට මේ විදිහට කොල්ල කන්න ඉඩ තියන්නේ නැහැ. දැන් හට්සන් මහත්මයා අර නිල්ගල උක්වගාව පිළිබඳ කතා කරනකොට පරිසරයට සිද්ධ වෙන හානිය නැත්නම් මේ උක්වගාවේ වාසිය පිළිබඳව කතා කරන්න මේ මොහොතේදී පරිසරවේදී එදිරිසිංහ මහතා සම්බන්ධ කරගන්න මේ හැකියාව තියෙනවා. එදිරිසිංහ මහත්මයාගෙන් සුබ උදෑසනක් වේවා. සුබ උදෑසනක් වේවා හත්තනවා. දැන් මේ උග්ගහ කියලා කියන්නේ බෙහෙත් වලට ගන්න උග්ගස් වර්ග තියෙනවා, කළු උග්ගස් තියෙනවා. ඒ වගේම එක එක වර්ගවල උග්ගස් තියෙනවා. උග්ගස් වලින් හොඳ ප්‍රයෝජනයක් ගන්න ඉන්දියාව. මොකද කාරණේ ඔය මේ රස්නේ කාලේට වැඩිපුරම වතුර වශයෙන් පාවිච්චි කරන්නේ උක් යුස. මේ අපේ රටේ මේ උග්ගස්සගාව හිතුන එකට හිතුන තැන්වල වගා කිරීමෙන් වෙන විපත්තිය මොකද්ද? උක්කගාව විශේෂයෙන් ශ්‍රී ලංකාවේ මම හිතන්නේ කරන්න සුදුසු සහ නොසුදුසු ප්‍රදේශ තියෙනවා. විශේෂයෙන් ඔය නිදන ආක්ෂිතය වගේ ප්‍රදේශ පාක සහ ජෛවිකත්වයෙන් අනුන ප්‍රදේශයක්. එතකොට ඒ වගේම ඉන්දියාවේ උක්කර්මාන්තායතන 522ක් තියෙනවා. ලෝකේ තියෙන වැඩිම උක්කර්මාන්තායතන ප්‍රමාණය තියෙන්නේ ඉන්දියාවේ. එතකොට දැන් නමුත් ඒ නිසරු භූමිවල කාන්තාර වගේ භූමිවල රසායනික වෙදමින් තමයි මේ උක්කගාව කරන්නේ. එතකොට මේ ශ්‍රී ලංකාව වගේ ඉතාම ඵලදායි භූමියක්. ඒ කියන්නේ පාංච පෝෂක වලින් පොහොසත්, ඒ වගේම ශාකසා ජෛව විවිධත්වයෙන් පිරුණ භූමියක් උක්වගාව වගේ දෙයකට යොදා ගැනීම ඉතාම භයානක තත්ත්වයක්. මොකද හේතුව මේ ඒ ප්‍රදේශවල තියෙන භූෂමතා ලක්ෂණත් එක්ක උක්වගාව සඳහා යොදාගත හැකි භූමි තියෙනවා. ඒ වගේම නැති භූමි තියෙනවා. දැන් මේ භූමිය උක්වගාව සඳහා නුසුදුසුයි. මොකද හේතුව අපට වඩාත් ඵලදායී භූමියක් හැටියට ඒ වගේ ගොවිබිමක් හැටියට පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. අනිත් එක තමයි උක්වගාව කරනකොට එයින් නිවැරදි ප්‍රතිඵල නිසි ප්‍රතිඵල නෙලාගන්නේ නැත්නම් අපිට ඒ වගාවත් අහිත කරයි. මේ ශ්‍රී ලංකාවේ දැන් උක්වගාව තුළින් ලබන ආදායම හැටියට අර සීනි හරි එහෙම නැත්නම් පැණි හරි ගන්න එක පමණයි කරන්නේ. දැන් ඉන්දියාව ඒකේ අමතර කොටස් වලින් කනජාති කාඩ්බෝඩ් නිෂ්පාදනය කරනවා. ඊළඟට තවත් විවිධ නිෂ්පාදන දැන් අපේ ලංකාවට වෙන සියලුම බීම වර්ග මේ මද්යසාර නිෂ්පාදනය කරන්නේ ඒකේ අපට යන මොලාසස් කියන කොටසින්. දැන් ශ්‍රී ලංකාවේ කරන්නේ ඒවා මහපොළොට මුදා හරිනවා. මං හිතන්නේ පරිසරයට කරන ලොකුම විනාශය මේ අක්කර 65000ක භූමියක් මම දන්නේ නැහැ දෙනවද කියලා. දෙනව නම් ඒක ලොකු වරදක්. මං හිතන්නේ සමස්ත රටවැසියන් මේ වෙලෙන් පෙනී සිටිය යුතුයි. මොකද දැන් අක්කර 2000ක භූමියක් ඉල්ලා හිටියා දේශීය ජාතික උද්භිද උද්‍යානයක් හදන්න. දැන් අවුරුදු 10ක විතර කාලයක් තිස්සේ අපි අපිට ඉල්ලා හිටියා. නමුත් එක අක්කරයක්වත් නැති බව තමයි ප්‍රාදේශීය ලේකම්වරු සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. එහෙම ඒ සඳහා ජාතික උද්භිද උද්‍යානයක් සඳහා දෙන්න අක්කරයකවත් ඉඩමක් නැති බව දන්න ලැබෙනවා. එතකොට නමුත් මේ වගේ විනාශකාරී වගාවක් සඳහා අක්කර 65000ක් දෙනවා කියන එක මම හිතන්නේ ජාතික අපරාධයක් හත්තන් මාත්‍යා. ඒ නිසා මම හිතන්නේ අපි මේ හඳුනගන්න ඕනේ මේ රට තුළ තියෙන
මේ ජනතාව පීඩාවට පත් කරන ඒවගේම පරිසරය විනාශ කරන මේ උත්සේදනය ඉතා ඉහල ශාපයක් තුරුණ තුළේ තියෙන උත්සේදනය ඉතා ඉහල ශාපයක්. එම ශාක ප්‍රදේශ නිසා අපිට ඒ පලාත තුළ ජලමූලාශ්‍ර සහ මුලින්ම විනාශ වෙලා යන්න පුළුවන්. ඒ නිසා පුළුවන් අනිවාර්යෙන් සිද්ධ වෙනවා. එතෙන්දී සිද්ධ වෙන පාරිසරික හානිය මුලින්ම වචන වාක්‍ය වලින් කියලා නිම කරන්න බෑ. ඒ හේතුව නිසා අපි මේ වගාව සඳහා වෙන් කරලා තියෙන මේ භූමිය මම හිතන්නේ ජනතාව එකතු වෙලා මේක නිදහස් කරගන්න ඕනේ. උපවගා කරන්න දෙන්නේ නැතුව. හොඳයි, එදිරිසිංහ මහත්මයානි බොහොම ස්තුතියි ඔබතුමාට. බොහොම ස්තුතියි.